ලක්වල වැඩසටහනේ 380 වන අධිරය යටතේ කළුතර බණ්ඩාරගම මිල්ලනිය අඟුරුආතොට උඩුවර කනිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රටම දිනන එකම පැතුම සජිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අවසක විදුහල්පතිවරයෙකුගෙන් ඇහුවා පුස්තකාලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවද කියලා. මම අහන්න කැමතියි මේ විදුහල්පතිතුමාගෙනුත් තියෙනවද? නැහැ. ඒ විදුහල්පතිතුමාගෙනුත් මට ඒ උත්තරේ තමයි ලැබුණේ. මම පාර්ලිමේන්තුවේ කිව්වා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැම පාසලකම පුස්තකාලේ තිබීම අතිශයින්ම වැදගත්. පැහැදිලිවම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාසලේ පුස්තකාලයක තියෙන්නට ඕන. දූ දරුවන්ට මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නට ඕන. මොකද මේක මේ සුළු පිරිසකගේ අවබෝධයට පමණක් ලක්වුණු දෙයක් සිදුවීම තුළින් රටට සිදුවන්නේ අතිශය භයංකාර තත්ත්වය. ඒ අතිශය භයංකාර තත්ත්වය තුළ මොකද වෙන්නේ? ව්‍යවස්ථාවත් උල්ලංඝනය වෙනවා. නීතියේ ආධිපත්‍යයක් නැති වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. මගේ අභිමතාර්ථයන් මගේ ඉලක්ක සම්පූර්ණ වෙන ආකාරයට ඔන්න ඔය විදිහට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් පෞද්ගලීකරණයට ලක්වීමේ මහා භයානකත්වයේ තිබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අපි විදුහල්පතිතුමාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මම දන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට මම යෝජනා කරා. හැම පාසලකටම මේක ලබා දෙන්නේ කියලා මේක මහ ලොකු දෙයක් නෙවෙයි. රජයේ මුද්‍රණාලයට කියලා මේක print කරලා ඉක්මනින්ම පුළුවන් පාසල්වල පුස්තකාලවලට ලබා දෙයි. එසේ බැරි වුණොත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කොහොම හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලබා ගන්න බැරිම තැනකදී ඕනනම් මම එවන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ පාසලේ පුස්තකාලයට. මොකද එතකොට කාටවත් දරුවන්ව වැඩිහිටියන් ගුණාටන් දෙන්න බැහැනේ. බොරු කියන්න බැහැ. රවට්ටන්න බැහැ. මේක හොඳට කියලා හැමෝටම පුළුවන් හොඳ අවබෝධයක් ලබා. ඒතර අධිකරණයේ බලය මොකක්ද? පාර්ලිමේන්තුවේ බලය මොකක්ද? ජනාධිපතිගේ බලය මොකක්ද? පුරවැසියාගේ අයිතිය මොකක්ද? මූලික අයිතිවාසිකම් කියන්නේ මූලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණයට තීන්දුව දෙන්න පුළුවන්ද බැරි? මේ ඔක්කොම පිළිබඳව ඔබ අනුගමනය කළ යුත්තේ අපි කියන දේ නෙවෙයි. ඔබටම හැකියාව තියෙනවා ඒ අවබෝධය ලබාගන්න. කවුද ඇත්ත කතා කරන්නේ? කවුද අපේ රටේ ඉන්න ලක්ෂ 220ක් මෝඩයෝ කියලා හිතාගෙන අන්දවන්න කටයුතු කරන්නේ? අන්න ඒ තීන්දුව ඔබ සිරු දෙනාටම ගන්න. සත නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.